අයිබෝ අන්න අපේ YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න යාළුවෝ සියලුම දෙනාට අදත් අපි ආවලුත් වීඩියෝ එකක් අරගෙන ඉතින් අපි අදගෙන ආව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලන් පුළුවන් අපේ channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගලේ විහාරය. එහෙම නැත්නම් ගලේ පන්සල, එහෙම නැත්නම් ගල මුදුන විහාරය කියන මේ ආගමික සිද්ධාස්ථානය පිළිබඳ. බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක් වෙන මේ තවමත් ඉදිකරමින් සහ සංවර්ධනය කරමින් පවතින ස්ථානයක් කියලා මුලින්ම කියන්න ඕනේ. ඉතින් ඔබත් මේ වීඩියෝ එක බලලා මේ ස්ථානේ වන්දනා කරන්න පෙමිනෙනවා නම් ඔබගෙත් වගකීමක් තියෙනවා මේ ස්ථානේ පරිසරය රැක ගැනීම පිළිබඳව. මේ ස්ථානේ පෙමිනෙන ඔබට මුලින්ම මේ විහාරයේ ආවාසගියත් බුද්ධ මන්දිරයත් තවමත් ඉදිවෙමින් පවතින චෛත්‍ය රාජානන් වහන්සේත් දැක ගැනීම හැකියාව තිබෙනවා. ඉතාම නිෂ්කලංක පරිසරයකට උරුමකම් කියන මේ විහාරය වන්දනා කරන්න පෙමිනෙන ඔබ මෙම විහාරයට අයත් පරිසරයත් එහි අලංකාරයටත් කිසිදු හානියක් සිදු නොකර ඔබගේ වන්දනාමාන කටයුතු සිද්ධ කරගන්න කියලා අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් තවදුරටත් මෙම විහාරයේ පිහිටීම අතින් ගත්තාම ගලමුදුන විහාරය කියන නම මෙම පන්සලට ලැබෙන්න හේතු වෙන්නට ඇත්තේ මෙහි පිහිටීම මෙම විහාරයේ පිහිටීම එක්තරා ගල් තලාවක මුදුනක පිහිටීම නිසා විය හැකි. ඉතින් මෙතනට එන ඔබට ආසන්න වශයෙන් අංශක 300ක පමණ වපසරියක් එකවර බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙහි නැගෙනහිර පැත්තෙන් ගත්තහම ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මඩොල් සීම කඳු යායේ එක් දෑවුමක්. ඒ වගේම මේ විහාරයේ සිට බලන කල ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් අඩි 1500 2000ක් විතර පහළ අංශක 90කට ආසන්න දෑවුමක්. එතකොට මේ පහළම ප්‍රදේශයේ විශාල කුඹුරු යායවල් ඒ වගේම ගෙවල් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන්. ඒ වගේම කුඩා ඇල මාර්ගයක් බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ඉතාම කුඩාවට තමයි පේන්නේ. මොකද ඒ තරම් උසකින් තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් එක පැත්තකින් කහට රූපවත් තවත් පෙදෙසකින් බදුල්ල ප්‍රදේශයත් තවත් පැත්තකින් මීගහ කිවුල ප්‍රදේශයත් එකවර ඔයගොල්ලන්ට මේ ස්ථානට આવොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථානට එන ඔබගෙන් කරන්න තියෙන ඉල්ලීම තමයි මේ විහාරයේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට මේ ස්ථානේ හැසිරෙන්න. ඔබ තවත් එක ට්‍රිප් එකක් කරගන්න එපා මේ ස්ථානට පැමිණෙන එක. තවත් එක් සුවිශේෂී කාරණයක් වන්නේ මේ ස්ථානට පැමිණෙන ඔබට ඔබට අවශ්‍ය ඉතාමත් අලංකාර ඡායාරූප ගැනීම හැකියාවක් තිබෙනවා. ඉතින් ඒකත් බොහොම ප්‍රවේශමෙන් කරන්න. මොකද ලස්සන view එකක් වටේ තිබ්බට ඔබ ඡායාරූප ගැනීමේදී ඔබේ ජීවිතය වෙනත් දැඩි අවධානයකට ලක් වෙන්න පුළුවන්. මොකද මෙහි විශාල බෑවුමක් තිබෙනවා. එම නිසා ඔබ ඉතා කල්පනාකාරීව ඒ කටයුතු ඔබට සිදු කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට හැකිනම් මේ විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් මේවැනි ස්ථාන නරඹන්න කැමති පිරිසක් ඉන්නවා නම් අපිත් එකතු වෙන්න, අපේ channel එක subscribe කරන්න. අපි මේ වගේ තවත් ලංකාවේ ලස්සන ස්ථාන ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුෙන් අද දිනට සමු ගන්නවා. බොහොම ස්තුතියි.